හයි ළමයි, ඉතින් කොහමද ඔයාලට? මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් පරිස්සමින් ඉන්නවති කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක ස්ටඩි vlog එකක් තමයි ෂෙයා කරගන්න හිතුවේ. මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කම්මැලි නැතුව පාඩම් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා පාඩම් කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයා පාඩම් කරන පරිසරය පිරිසිදු තියාගන්න. ඒ කියන්නේ කාමරය, ඒ වගේම ඔයාගේ පොත් මේසය හැම වෙලේම පිරිසිදුව පිළිවෙලට තියාගන්න. ඒක අමුතු motivation එකක් වෙනවා පාඩම් කරන්න. ඔයා මොහොතක් හිතන්න. ඇයි ඔයා පාඩම් කරන්න ඕනි කියන එක. අන්න ඒ දේ අපේ හිතට ආවේ නැති වුණොත් එහෙම මොන motivational video එක බැලුවත් මොන study vlog එකක් බැලුවත් කිසි වැඩක් නැහැ. ඉස්සලාම ඔයා හිතට ගන්න ඕනේ මම ඉගෙන ගන්න ඕනි කියන එක. ඉතින් ඇයි අපි ඉගෙන ගන්න ඕනේ? ඇයි අපි මෙච්චර පාඩම් කරන්න ඕනේ? ඇයි අපි මෙච්චර මහන්සි වෙන්න ඕනේ ඉගෙන ගන්න? අන්න ඒ දේ ගැන ඔය කම්මැලියෝ set එක වගේම විභාග ලං වෙලා වැඩ කරන කට්ටිය, ඒ වගේම මුල ඉඳලා වැඩ කරන ඕනම කෙනෙක් හිතන්න ඕන දෙයක්. ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් කොච්චර වියදම් කරලා තියෙනවද පොඩි කාලේ ඉඳන්? මොහොතක් ඒ ගැන හිතන්න. අම්මා තාත්තා පොඩි කාලේ ඉඳන් ඔයාට උගන්වනවා, ටියුෂන් ක්ලාසස් යවනවා, ඔයාලා කැමති කැමති දේවල් අරන් දෙනවා, A-levels හරියට කරගත නැතුනොත් එක 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 කෝස් වලට දානවා, නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි වලට යවනවා. ඉතින් එයාලා ඒ හැම කැපකිරීමක්ම කරන්නේ එයාලට යන්න බැරි වෙච්ච තැනට කවදා හරි ඔයාලා යනවා දකින්න ආස නිසා. ඒක නිසා ඔයා තදින්ම හිතට ගන්න. ඔයා උපතින්ම දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. අද කඩේකට ගියොත් ඔයා ආස දෙයක් ගන්න ඔයාගෙතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ දේ දිහා බලලා ඔයාට ගන්න සල්ලි නැතුව අම්මා තාත්තට වද දෙන්න බැරුව ඔයා දුකින් ඉන්න අවස්ථා ඕන තරම් ඇති. ඉතින් අන්න ඒ දේත් ඔයාට මොටිවේෂන් එකක් වෙනවා හොඳට ඉගෙන ගන්න ඕන කියන එකට. සමහර විට ඔය දුප්පත්කමෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය වෙන්න පුළුවන් සමහරුන්ට. අපි අහලා තියෙනවානේ ඕන තරම් කතා අධ්‍යාපනය මගින් ජීවිතය ජයගත්ත මිනිස්සුන්ගේ. ඉතින් ඔයාටත් පුළුවන් එහෙම කෙනෙක් වෙන්න. ඉතින් අදම හිතට ගන්න ඔය පාඩම් කරන්නේ නැති, ඉගෙන ගැනීමේ වැදගත්කම දන්නේ නැති, ඒ ගැන පොඩක්වත් තැකීමක් කරන්නේ නැති කට්ටිය අදම හිතට ගන්න මම හොඳට ඉගෙන ගන්න ඕනි කියන එක. මොකද අධ්‍යාපනය කියන එක හොඳ ආභරණයක් අපිට කවදක හරි. ඒ මාතෘකාව ඇති නේද ළමයි? මං ඉතින් ඒකෙන් ඔයාලට කියන්න උත්සාහ කළේ අපි ඇයි පාඩම් කරන්න ඕනි, අපි ඇයි ඉගෙන ගන්න ඕනි කියන එක ඔයාලා කොහොමද හිතට ගන්නෙ කියන එක ගැන ඔයාලට පොඩි අදහසක් ලබා දෙන්න. ඉතින් අපි ආයෙත් අපේ වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් මට පාඩම් කරන ගමන් පොඩි කෑමක් හම්බුණා කන්න. මං ඒකත් කන ගමන් ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. අපි ආයේ අපේ මාතෘකාවට යමු නේද? මාතෘකාවෙන් පිට පැන්නනේ. මං කලින් කිව්වා වගේ කාමරේ හැම හොඳට අස්පස් කරගෙන පොත් මේසෙත් පිළිවෙලකට තියාගත්තට පස්සේ ඔයා දවසේ කරන්න ඕන වැඩ ටික ටුඩු එකෙන් ලියාගන්න. ඕක ඉතින් හැමෝම කරන දෙයක්නේ. මොකද අපිට ටුඩු එකක් ලියාගත්තාම කිසිම වැඩක් මගහැරෙන්නේ නැති විදිහට කරගන්න පුළුවන්. මම කියන්නම්කෝ මම ටුඩු එක කොහොමද ලියාගත්තේ කියලා. මම ඉස්සර ඔය ලෙක්චර්ස් එහෙම ඔන්ලයින් කරන කාලේ ටුඩු එක ලියාගත්තේ ටයිම් එකට. ටයිම් එකක් මං ටුඩු එකත් එක්කම වෙන් කරගත්තා. මගේ ලෙක්චර්ස් තියෙන්නේ මේ පැය දෙක ඇතුළත. මං මේ වෙලාව ඇතුළත ලෙක්චර් එක අහනවා. ඊට පස්සේ මම නෝට් එකක් ලියන ගත්තොත් මම ටයිම් එකක් දානවා. පැයක් ඇතුළත මම මේ නෝට් එක ලියනවා. පැයෙන් පස්සේ ඒක බාගෙට නැවතුවත් මං එතනින් ඒක ඉවර කරනවා. ඊට පස්සේ ආ ඊළඟ දවසේ හරි ඊළඟ ටයිම් එකේදී හරි ආයි එක පටන් ගන්නවා. අන්න එහෙම තමයි මම නම් මගේ ටුඩු එක හැදුවේ. ඉතින් ඔයාලට එහෙමම වෙන්න ඕනේ නැහැ. ඒක ඉතින් මට පහසු විදිහ. ඔයාලට පුළුවන් ඔයාලා දවසේ කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික විතරක් ලියන්න. සබ්ජෙක්ට් මොනවද අද මම පාඩම් කරන සබ්ජෙක්ට් එක, ඒ සබ්ජෙක්ට් එකේ මොන ටොපික් එකද මම අද පාඩම් කරන්නේ කියලා පොඩියට නෝට් ඩවුන් කරගන්න. ඒකෙදි ඔයාලට පුළුවන් උදේ වරුවට කරන වැඩ ටික වෙනම ලියන්න, ඒ වගේම දවල් වරුවට රැයට ඔය වගේ තුන් වේලට කඩලා ටුඩු එක ලියාගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව තමයි වෙනස් වෙන්නේ.
ඔයාලට ඕන නම් දවසටම හරියන විදිහට උඩු එකක් ලියාගන්න නැත්නම් මම වගේ ටයිම් එකක් වෙන් කළාට උඩු එකක් ලියාගන්න නැත්නම් දවසේ උදේ දවල් හවස් වරුවට ගැලපෙන විදිහට ටුඩු එකක් හදාගන්න ටුඩු එකකින් වෙන්නේ අපේ එදිනදා වැඩ ප්ලෑන් කරන එකනේ දවස ගානේ ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේම මන්ත්ලි ඒ වගේම වීක්ලි ප්ලෑන් එකකුත් හදාගන්න ගොඩක් අය මේ මෙතඩ් එක දැන් යූස් කරනවා ඒත් මම නම් තාම ඒක යූස් කරලා නැහැ ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒක යූස් කරන්න ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ ක්‍රමය ඔය ටුඩු එක හදනකොට මට තව දෙයක් ඔයාලට කියන්න ඕනේ ඔයාලා එක විෂයක් විතරක් ඔය ටුඩු එකට දාගන්න එපා ඔයාලා විෂයන් තමට තියෙන විෂයන් අනුව ඔයාලා හිතාගන්න දවසට මම විෂයන් 3-4 වගේ වැඩ කරනවා එහෙම අන්න එහෙම ඔයගොල්ලෝ හිතාගත්තොත් එන්නේ මේ විදිහට ඔයගොල්ලෝ ටුඩු එක ලියාගත්තොත් ඔයාලට එකම විෂයක විතරක් ඇලිලා ඉන්නේ නැතුව දවසට තව තව විෂයන් කරන්න පුළුවන් එතකොට එක 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 විෂයන් අමතක වෙන්නේ නැහැ වගේ තියෙන කරුණු නැවත නැවත අලුත් වෙන එක තමයි ඒකෙන් වෙන්නේ නම් හිතන්නේ ටුඩු එක ලියනකොට අර ටයිම් එකක් දාලා ලියන එක ඇත්තටම ගොඩක් ඉෆෙක්ටිව් මොකද මම ඔය හැම විදිහම ට්‍රයි කරලා තියෙන හින්දා මම කියන්නේ එතකොට දැන් අපි හිතමු අපි ටුඩු එකේ ලියාගත දවසට විෂයන් 4ක් පාඩම් කරනවා කියලා. ඒ විෂයන් 4ෙන් ඕන්න අපි පළවෙනි සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ගත්තා. ඒ පාඩම් කරන්න ගත සබ්ජෙක්ට් එකේ පාඩම් කරන්න ගත පාඩම හරිම දිග පාඩමක්. ඉතින් අපි දවසක් 30ම ওই පාඩමේ ඇලිලා ඉන්නවා. එතකොට අපි ටුඩු එකේ මහ ලොකුට ලියාගත ඉතුරු පාඩම් ටික අපිට සමහර විට මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒක බැලන්ස් කරලා කරගන්න අයත් ඉන්නවා. නමුත් අර පාඩම් කරනකොට කාලය යනවා දැනෙන්නේ නැහනේ. ඉතින් එතකොට අර ඉතුරු වැඩ ටික මගහැරෙන තියෙන අවස්ථාව අපිට අඩු කරගන්න පුළුවන්. ටයිම් එකක් දාගෙන පාඩම් කරොත්. සමහර දවස් තිබ්බා මම ඔය පාඩම් කරන්න කම්මැලි හිතුණාම පාඩම් කරන්න කිසිම මොටිවේට් එකක් නැති වුණාම හැබැයි මම දන්නවා පාඩම් කරන්න ඕනි කියලා මම මේක කොහොමද කරන්න ඕනි කියලා මගේ හිතේ තියෙන හැබැයි මට කම්මැලි අනේ මේ වගේ වෙලාවට මම ඔය ඕලෙවල් කාලේ තමයි මම ගොඩක් ඔය දේ කළේ හැබැයි යුනිවර්සිටි එකෙත් මම ඔය දේ නම් කරලා තියෙනවා මම පොතේ එක පිටුවකට ටයිම් එකක් තියාගන්නවා මම හිතාගන්න මෙන්න මේ ටයිම් එකේ විනාඩි 15ක් ඒක ඉතින් එක එක්කෙනාගේ ධාරණ ශක්තිය අනුව තමයි මම සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ එක පිටුවකට ඒ කාලේ තිබ්බේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් මම පාඩම් කරේම ඔහුම එක පිටුවකට ටයිම් එකක් තියාගන්න කොහොම හරි මම මේ ටයිම් එක ඇතුළත පාඩම් කරනවා කියලා සමහර වෙලාවට මට ඒක කරගන්න බැරි වෙනවා නමුත් මම ඒ ළඟට හරි ඇවිල්ලා නවතිනවා ඉතින් අර කම්මැලි හිතුනහම පාඩම් කරන්න ඕනි කියලා දැන දැන කම්මැලි කම ඉන්නකොට මම අන්න ඒක තමයි පාවිච්චි කරපු මෙතඩ් එක මගේ නෝට් එක ලස්සනට තියනකොට අන්න ඒකත් මොටිවේෂන් එකක්නේ පාඩම් කරන්න කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන් එහෙම මෙහෙන් ගහලා දාපු නෝට් එකකට වඩා ටිකක් අර පැහැදිලිව තියෙන නෝට් එකක් තියෙනකොට. ඉතින් ඔයාලට පුළුවන් ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න නැත්නම් පාට පෑන් පාවිච්චි කරන්න නැත්නම් පුංචි පුංචි ස්ටිකර්ස් අලවල වැදගත් කරුණු මාක් කරගන්න. අන්න ඒ දේ නම් මම ඕ ලෙවල් කාලේ පාස් පේපර් වලට කරා. පාස් පේපර් කියද්දි තමයි මට කල්පනා වුනේ. ඔයාලා පාඩම් කරාට විතරක් මදි. ඕන දැන් කෙනෙක් ආසාවෙන් පාඩම් කරා කියලා හිතන්නකෝ. ඒ වුණාට යාට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ විභාගයකට ගිහිල්ලා ලියන්න. ඉතින් විභාගයකට ගිහිල්ලා ලියන්න ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ නම් අපි දැනගන්න ඕනේ ප්‍රශ්නෙන රටාව හඳුනගන්න. ඒකට ඔයාලට පුළුවන් අවුරුදු 4-5ක හරි 5-6ක ඕනම අවුරුදු ගණනක් ඔයාලා අරගෙන ඒකට අදාළ පාස් පේපර් කරන්න. ඉතින් පාස් පේපර් වලින් අපිට පුළුවන් අදාළ ප්‍රශ්න පත්‍රයේ මොන මොන පාඩම් වලටද ඉලක්ක කරලා තියෙන්නේ මොන මොන මාතෘකා වලටද ඉලක්ක කරලා තියෙන්නේ කියන එක හඳුනගන්න. ඉතින් අර කම්මැලි නැතුව පාඩම් කරන ළමෙක්ට තමන්ගේ ફોකස් එක වැඩි කරගන්න විභාගයකට හොඳින් මුහුණ දෙන්න හරිම හොඳ ක්‍රමයක් තමයි ඔය පාස් පේපර් කරන එක. දැන් මේ වීඩියෝ එකේ පේනවා වගේම මට ස්ට්‍රෙස් වැඩි වුණාම එක 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 ප්‍රශ්නවලදී හරි නැත්නම් එක්සෑම් ස්ට්‍රෙස් ලං වුණාම හරි මම කරන්නේ මේ කලරින් බුක් එක පාට කරන එක. ඇත්තටම මේක කරාම මගේ මනස මාර විදිහට රිලැක්ස් වෙනවා. ඉතින් මම ඒකෙන් ඔයාලට කියන්න අදහස් කරේ ඔය කම්මැලි කමේ වැඩ කරන අය වැඩ කර කර ඉන්නකොට කම්මැලි හිතෙන අය ඒ වගේ අයට කොච්චර මොටිවේෂනල් වීඩියෝ බැලුවත් මොන දේ කරත් ඒ වෙලාවේ තියෙන කම්මැලිකම ඒ වෙලාවේ තියෙන නිදිමත යන්නේ නැති අවස්ථා තියෙනවා මොකද මටත් එහෙම අවස්ථා තියෙනවා නිදි කිර කිර වැඩ කරනවා ඉතින් ඒ වෙලාවට පාඩම් කරන දෙයක්වත් ඔළුවට යන්නේ නැහැ
ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා පාඩම් කරන එක චුට්ටකට නවත්තන්න. නවත්තලා පුළුවන් නම් එළියට ගිහිල්ලා චුට්ටක් ඇවිදලා කරලා එක්ක අම්මා තාත්තා එක්ක කතා කරලා පවුල ඇත් එක්ක ඉඳලා චුට්ටකර මනස රිලැක්ස් කරගෙන එන්න. නැත්තම් ඔයාට පුළුවන් ෆෝන් එකේ ස්ටඩි බ්ලොග් එකක් එහෙම බලන්න. හැබැයි ඉතින් වෙන වෙන hina යන හරි විහිළු වීඩියෝ හරි බල බල හිටියොත් පාඩම් කරන එක පැත්තක ඊට පස්සේ දිගටම ෆෝන් එක තමයි. එහෙනම් පුළුවන් නම් ඉතින් පොඩක් එළියට ගිහිල්ලා අම්මා තාත්තා එක්ක කතා කරලා ඒ වගේ තමන්ගේ මනස නිදහස් වෙන දයක් කරන්න. සමහර වෙලාවට අපිට කම්මැලි හිතෙනවා පාඩම් කරන්න ඔය ලොකු ලොකු දිග නෝට්ස් තියෙන ලොකු පාඩම් කරනකොට. ඉතින් ඔයාට පුළුවන් අන්න ඒ වගේ වෙලාවට ෂෝට් නෝට්ස් හදන්න. ඔය ලොකු පාඩම් කෙටි කරලා තමන්ට අවශ්‍ය ටික විතරක් පාඩම් කරගන්න ෂෝට් නෝට්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරනකොට කම්මැලි හිතුනොත් ඒ වගේම හිත කලබලයි වගේ කියලා දැනුනොත් ඔයා ඒ වෙලාවට ස්ටඩි රිලැක්සේෂන් මියසික්ස් තියෙන මම නම් ගොඩක් වෙලාවට අහන්න ඔය ලෝෆි ගර්ල් කියලා තියෙනවා. ඉතින් ඔයාලට යූටියුබ් එකේ සර්ච් කරාම ඕන තරම් හොයාගන්න පුළුවන් ඒ ඔය ස්ටඩි වලදී ඕන වෙන රිලැක්සින් වීඩියෝස් රිලැක්සින් මියසික්ස්. ඉතින් ඔයාලට ඒකක් යූස් කරන්න පුළුවන්. ඒක අහහ ඔයාලට පාඩම් වැඩ කරන්න පුළුවන්. නෝට් එකක් ලියද්දුනත් ඒක අහහ නෝට් එක ලියන්න පුළුවන්. ඒක අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න අපේ අර හිතේ තියෙන කලබලකාරී ගතිය හිතේ තියෙන නොසන්සුන් ගතිය පාඩම් කරනකොට අර එන කම්මැලිකම යවා ගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. තනියෙන් පාඩම් කරන්න කම්මැලි කෙනෙක්ට පුළුවන් තමන්ගේ යාළුවෙක් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. සාමාන්‍යයෙන් මම නම් තනියෙන් පාඩම් කරන්න තමන් ගොඩක් කැමති. ඉතින් මම හිතනවා අද මං ඔයාලත් එක්ක මේ බෙදාගත්ත ස්ටඩි ටිප්ස් කම්මැලි නැතුව ඔගලන්ට වැඩ කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මෙතනින් බ්ලොග් එක ඉවරයි. මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.